අවුරුද්දව සේරදෙනාම ඉතාමත් සෙනෙහසින් පිළිගන්නවා. තරුකා රාජපක්ෂ YouTube channel එකේ අපි කතා කරන්නේ සිංහල භාෂාව හා සාහිත්‍ය පිළිබඳව. ඉතින් වෙනසකටත් එක්ක මට හිතුණා ගීත පිළිබඳව ඔබත් එක්ක කතා කරන්න ඕනි කියලා. ඉතින් පෞද්ගලිකව මම ගොඩක් සාහිත්‍ය නිර්මාණ රසවිඳින කෙනෙක්, රසවිඳින්න උත්සාහ කරන කෙනෙක්. ඒ නිසා මම බොහෝ වෙලාවට ගීත ශ්‍රවණය කරනවා. ඉතින් සිංහල ගීතය ගැන කතා කරනකොට ඉතාමත් අර්ථවත්, ඉතාමත් රසවත් ගීත අතීතයේ නිර්මාණය වෙලා තියෙනවා, වර්තමානයේ නිර්මාණය වෙලා තියෙනවා සහ නිර්මාණය වෙමින් පවතිනවා. ඉතින් ඒ ගීත බොහෝ වෙලාවට ජනතාව අතරට යනවා අඩුදව කියලත් මට හිතනවා වෙලාවකට. ඉතින් බොහොමයක් ගීතවල වචනවල ගැඹුරු බව එකට ප්‍රබලව බලපානවා කියන මට පෞද්ගලිකව හිතෙනවා. ඉතින් ගීත රසවිඳගෙන යනකොට සමහර ගීතවල සමහර වචනවල ගැටළු සහගත තැන් මම තේරුවට විචාරය කරමින් තමයි රසවිඳින්නේ. ඉතින් සිංහල ගීතය ගැන කතා කරනකොට වර්තමානයේ තියෙන ශබ්ද රසයට වැඩි ඉඩකඩක් දීපු ගීත වෙනුවට අර්ථ රසය තියෙන ගීත කිහිපයක් ඔබත් ලිහලා බලන්න, ඔබලා බලන්න, විචාරය කරලා බලන්න. එහෙම නැත්නම් මම විඳපු රසය ඔබත් එක්ක බෙදා ගන්න මම මේ මගේ අවකාශය යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා තාරුකා රාජපක්ෂ YouTube channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා. මම මුලින්ම මම විඳපු රසය ගැන ඔබත් එක්ක කතා කරන්නේ තෝරගත්තු ගීතය තමයි මලකුත් තිබුණම හැඟුමන් හංගා කියන ගීතය. ඉතින් මේ ගීතය ගායනා කරන්නේ උමාරා සිංහවංශ මහත්මිය සමඟ විශාල සමපාර මහත්ම. ඉතාමත් අපූරු ගීතයක්, ශබ්ද රසය අර්ථ රසය සම සමව තියෙන ඉතාමත් අලංකාර ගීතයක් විදිහට මම මේ ගීතය දකිනවා. ඔබට තහන පටන් ගද්දි මට කියන්න අතපසු වෙන කාරණයක් තමයි මම ගීතය සම්පූර්ණයෙන්ම ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි දැන් මම කරන්නේ මම විඳපු රසය පිළිබඳ ඔබත් එක්ක කතා කරන එකනේ. ඔබට මුළු ගීතයම මම විචාරය කරන්න ගියොත් මගේ රස විඳීම ගැන මුළු ගීතයම හා සම්බන්ධව ඔබත් එක්ක කතා කරොත් ඒක ඔබේ රස විඳිනේට බාධාවක් වෙන්න පුළුවන් නේද? ඉතින් අපි දන්නවනේ රස විඳිනේ කියලා කියන්නේ පුද්ගල වේදිතයක් නේ. ඉතින් මම කියන්නේ මම රස විඳින විදිහනේ. ඉතින් ඔබේ රස විඳිනේට බාධාවක් වෙන්න මම කැමති නෑ. ඒ නිසා එක ගීතයක් අරගෙන ඒ ගීතයේ ටිකක් රස මුසු තැන් තියෙන කොටසක් විතර ඔබත් එක්ක කතා කරන්න මම අදහස් කළා. හරි, එහෙනම් අපි යමු අපේ ගීතයට. මලපොත් තිබුණා හැඟුමන් හංගා එය හඳුනා ගස් බඹරු කුහුණ්ඩා. ඔක තමයි ගීතය. දැන් මේ ගීතයේ මුල් අන්තරා කොටස තමයි මම අද විචාරය කරන්න ගන්නේ. ඉතින් ගීතයේ ටිකක් අර වචන පොඩ්ඩක් අපහසු වගේ මතක තියාගන්න ඒ නිසා ඔබ වෙනුවෙන් මම මේ වචන ටික ලියාගෙන තියෙනවා. ඉතින් මුල් අන්තරා කොටසේ තියෙන්නේ මෙන්න මෙහෙම. නෑඹුල් නූනු එනමුළු නුහුරු වස අමයුරු මන දෙල පිරුණ නුර සර මෙසූ ඉහියකි නීරු මිසලුම් බිඳුලු හදවත් එකලු ප්‍රේමය සඳුරු දසතේ පවුරු රහසින් හංගක්. ඉතින් ලයනසව ගායනා කිරීම හැකියාවක් නැති නිසා මම මේ විදිහට තමයි කියන්නේ. ඉතින් මේ කොටස මම රස විඳින්න මෙන්න නෑඹුල් නූනු. නෑඹුල් කියන වචනේ අපේ සාහිත්‍යයේ නොඉඳුල් කියන අදහස ඉන්නේ. ඒකට නෑඹුල් නූනු නොඉඳුල් නූනු කියන එක. ඒ කියන්නේ ව්‍යවහාර භාෂාවෙන් කියනවා නූනු කියන එක. ඉඳුල් වෙලා තියෙන්නේ එනමුළු නූනු. ඉඳුල් වෙන පුරු නෑ කියලා කියන්නේ බලමු. වත් අමයිරෝ කියලා ප්‍රේමයක් දැන් සමස්ත ජීවිතයේ අර්ථය ගත්තාම යම් කිසි පාසව දෙකක ප්‍රේමයන්නේ කියන්නේ. එතකොට වත් අමයිරෝ අපි වත් කියලා කියන්නේ ශරීරයට කියනවා, මුහුණට කියලා අපි වත් කියන ශරීරයට කියනවා, මුහුණට කියනවා නේද? වත් අමයිරෝ අමෘතය වගේ කියලා කියන ඉතාමත් රසවත්, ඒ කියන්නේ මේ දර්ශනීය රසවත් කියලා කියන්නේ. බොහෝ විට ප්‍රේමය කළු වතට තමයි මුලින්ම හිත යන්නේ කියලා මට හිතෙන්නේ.
වත අමයුරු මුලින්ම වත පිළිබඳ විස්තර කරන්නේ අමෘතය වගේ රසයි ඉතාම ලස්සනයි කියලා තමයි මේ කියන්නේ. නැඹුල් නූනු එනමුදු නුහුරු වත අමයුරු. නැඹුලුත් නෑ මම ඒ කියන්නේ සමාවිත අපිට හිතන්න පුළුවන් යම්කිසි ආකාරයක මේ දෙදෙනාටම වෙන්න ප්‍රේම සම්බන්ධයක් තිබුණා හෝ දැන් තියෙනවා. එහෙම හිතන්න පුළුවන්. අපි බලමු. මනෝදින පිරුණු නුර සරණුසු වූ මනෝදින පිරුණු දොල කියලා කියන්නේ ආශාව. මන කියලා කියන්නේ මනස. මනසේ ආශාව පිරුණු. ඒ කියන්නේ ආශාවෙන් පිට ආශාවෙන් පිරිලායි තියෙන්නේ නුර සරණුසු වූ. නුර කියලා කියන්නේ නුරාව, කාලය, ආශාව. පර කියලා කියන්නේ ශබ්දය කියලා කියන්න ගන්න පුළුවන් අපිට නේද. නුරාවේ ශබ්දය මුසු වුණු හිත ප්‍රේමයෙන් පිරුණ තියෙන්නේ රාගයක් එහා සමානවම තියෙනවා. නිරසර මුසු වූ මීයති මීයරි දැනෙන ප්‍රේමයක් සාමාන්‍යයෙන් තමයි මීරිය මීයක් වගේ තමයි දැනෙන්නේ. දැන් කියනවා රාගයක් තියෙන ප්‍රේමයක් තියෙන ආශාවක් තියෙන ඉතාම කැමැත්තෙන් තමයි මේ ප්‍රේමයට මේ දෙකම මුල කරලා තියෙන්නේ. නිසලුම් බිඳලු හදවත් එකලු. නිසලුම් බිඳලු කියන මේ වචන දෙකට විතර රසකය අපිට දෙන තේරුම තමයි දුක් සමනය කළා වූ කියන අදහස. එතකොට දුක් සමනය කළා වූ හදවත් එකලු කියලා කියන්නේ හදවත් ඒකාලෝක කළ එනාතන් එකතු කළ කියන අදහසක් ගන්න පුළුවන්. එතකොට නිසලුම් බිඳලු කියන වචන දෙකෙන් අපිට අන්තිම විදිහට මට හිතන දේවල් මේ කියන්නේ සාමාන්‍ය ප්‍රේමයකදී කොහොමත් සතුටින් තමයි ඉන්නේ. ප්‍රේමය සටන් ගද්දී ප්‍රේම කරද්දී ගොඩක් සතුටින් ඉන්නේ. ඒක තමයි විසළු නුඳලෝ ප්‍රේමයක්. ඒ කියන්නේ දුක් වේදනාවන් සමනය කළ ප්‍රේමයක්. දැන් මතන තේරෙන්නේ හිතනවා යම් කිසි ආකාරයකට මේ දෙපාර්තමේන්තුවට වෙනම කුටුම්බ දෙකක් තියෙනවාද කියලා. වෙනම කුටුම්බ ගත වුණු දෙන්න දෙන්න නැවත ප්‍රේමයෙන් බැඳලා ඉන්නේ කියලා. හරිද? එතකොට හදවත් එකලු දුක ඒ අදාළ කුටුම්බයේ දුක වේදනාව සංතාපය ඒ රාමගත ජීවිතය අතර තියෙන පීඩාකාරී බව නිසා වෙන්නට ඇති. ඒ පීඩාවේ නිදෙන්න මේ ප්‍රේමය හේතු වෙලා තියෙනවා කියන කතකයි අපිට කියනවා. හදවත් ඒකාලෝක වුණා එකතු වුණා කියලා අපිට කියනවා. ප්‍රේමය සොඳුරු කොහොම ප්‍රේමය සුන්දරයි ප්‍රේම කරන කාලයක් තුළදී. ඒ නිසා ඔන්න මේ සත්‍යය අපිට කියන්නේ මේ ප්‍රේමය දුක් සාමනය කරපෝ හදවත එකතු කරපු ඒකාලෝක කරපු ප්‍රේම සිතින් ඉතාමත් සුන්දර ප්‍රේමයක් තමයි මේ තියෙන්නේ. දසතේ පවුරු රහසින් හංගා මෙන්න මේ කොටස නිසා තමයි මට හිතෙන්නේ මේ දෙපළගේ ප්‍රේමය යම්කිසි ආකාරයක සමාජය නොපිළිගන්න අපේ සංස්කෘතිය නොපිළිගන්නා ප්‍රේමයක් කියලා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කතා කරන ප්‍රේමයක සීමා මානි නැහැ කියලා. නේද? වයස් ભેද, ආගම් ભેද, ජාති ભેද නැහැ කියලා අපි කතා කරනවා. හැබැයි අපිට කැමති විදිහට ප්‍රේම කරන්න අපේ සංස්කෘතික රාමුව, අපේ සමාජය, අපේ විවිධ ජාති ආගම් කුල ભેද මේ හැමදේම අපේ ප්‍රේමයට බලපානවා. ඉතින් ඒ නිසා වෙන්නට ඇති මේ දෙපළ දසතේ පවුරු තියාගෙන රහසින් ප්‍රේම කරන්නේ. ඉතින් රහසින් ප්‍රේම කරනවා දසතේ පවුරු තියාගෙන. එතකොට මේ දසතේ පවුරු කියලා කියන්නේ තමන්ගේ කුටුම්බය වෙන්න පුළුවන් යම් කිසි ආකාරයකට මේ දෙපළ විවාහක යුවලක් කියලා මට හිතනවා. එතකොට තමයි ගොඩාක් පවුරු තියෙන්නේ. දසතේ පවුරු වෙන්නේ එහෙම වුණාම තමයි ගොඩක් වෙලාවට. ඒ නිසා මට මේ ගීතේ මේ අන්තරා කොටසෙන් හිතෙන්නේ මෙන්න හැබැයි මේ අන්තරා කොටස ගැන කතා කරනකොට අපිට ස්ථායි කොටස ගැන කතා නොකර බෑ මේ ගීතේදී. ගීතේ තියෙන්නේ මලක තිබුණ හැඟුමන් සංගා කියලා. ඒකට මලක් තිබුණ තියෙනවා හැඟුමන් සංගගත්ත. එය හඳුනාගත් බඹරෙකුන්ද. බඹරෙකේ හැඟුමන් හඳුනාගෙන තියෙනවා. මීනස්සෙක් නෙමෙයි බඹරෙක්. ඒක හොඳට මතක තියාගන්න ඕන කාරණාවක්. සමහර විවාහක කාන්තාවන්ට තමයි කුටුම්බය ඇතුළු තමන්ට අවශ්‍ය කරන ආදරය, මේ ප්‍රේමය, අවධානය ලැබෙනවා අද වෙනට පුළුවන්.
එතකොට ඒවගේ කාන්තාවක් ඉඳලා තියෙනවා. එක හඳුනා නැත්තේ පුරුෂය කෙනෙක් දිනවා කියලා මට හිතෙනවා. වැකුළු උයනේ දොරගුළු බෙන්දා එම රසායි රසායි පහසුන් හඳා. වැකුළු උයනේ කුළු ගැනුනා තියෙන සම්පි ආකාරයක බැහිලා තියෙන උයනක් දොරගුළු බින්දා කියලා කියන්නේ අපි හිතනවා නම් මේක මේ අදාළ කාන්තාවගේ කුටුම්බය කියලා. මේ කුටුම්බය ඇතුලේ ඇය හිර වෙලා ඉන්නේ. ඒ හිර වීමෙන් ඇය දොරගුළු බින්දා එළියට ගන්නවා මේ පුරුෂයා විසින්. ඊට පස්සේ තමයි මේ දෙතම ප්‍රේම කරන්නට පටන් ගන්නේ. ඉතින් කතරේ යනවා නම් එම රසයි රසයි රහසින් හඳා කියලා. ඉතින් බොහෝ වෙලාවට අපි දකිනවා සාහිත්‍ය ඇතුළේ ප්‍රේම රහසින් කරද්දී තමයි වඩාත් රසවත් විදිහට සාහිත්‍ය ඇතුළේ ඉන්නේ විස්තර වෙන්නේ. මේ වෙනස මෙතරත් කතාවේ මෙහෙම රහසින් කරන ප්‍රේමයක් ගැන දසතේ කවුරු කියන ප්‍රේමයක් ගැන. ඉතින් ඉතාමත් අලංකාර ගීතයක් මම රසින් ඉන්නේ එහෙම. ඉතින් මුලින් කිව්වා වගේ ගීතයේ කොටසක් තමයි මම විචාභය කරන්න සූදානම් වෙන්නේ. ඒ නිසා මේ ගීතයේ අනෙක් කොටස මම ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඔබේ රසවින්දනයට බාධාවක් වෙන්න මට අවශ්‍ය නැති නිසා. ඉතින් තවත් දවසක තවත් අපූරු ගීතයක කොටසක් එකතු කරගෙන මගේ සහෝදරයන්ව මුණගැහෙන්න එන්න. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වුණාට.